සැපට දුකට සනී හදපු නිෂ්පාදකවරයෙක් එක්ක ඉන්න අතරේ කටට රසට හදපු මඤ්ඤොක්කා කෑම හදාගෙන ඉන්න සූදානම් උපේක්ෂා නදී දෙන්නම ඇවිල්ලා මේ පැත්තට ඔව් මනෝජ් නදී එන්න අපි චෙෆ් නදීත් එක්ක ඔන්න සූදානම් වෙලා ඉන්නවා මේ සුනිල් මහත්මයා ආසය කිවලු දේශීය ආහාරයක් රස විඳින්න අපි මනෝජ් මඤ්ඤොක්ක කොත්තුවක් තමයි මේ හදලා තියෙන්නේ අපි චෙෆ් නදීට ආරාධනා කරනවා පිළිගන්වන්න බොහොම ස්තුතියි මේ නදී ඇහුවා මගෙන් ඔව් මොනවද කැමති කැමති කියලා ඔව් එයා කියපු දෙකක් තියෙනවා මොකද මේ දෙකෙන් මේක දෙක මේක බොහොම කැමති බලන්න මේක ලස්සනට තියෙනවා අපි මේ එහෙම නේ කරල් දෙක තමයි මේ බන්දු මහත්තයර දෙමු දෙන්නේ අනිවාර්යයෙන් අපි බෙදාගෙන කමු අපි බෙදාගෙන හදාගෙන මේක මේක ඔක්කොම කන්න බෑ නෑ මම මුළු ඔක්කොටම ඇති නෑ මම මට කන්න බෑ ඔව් බලන්න බෑ හැමයි හොඳයි මේ මඤ්ඤෙක්ක කොත්තු හොඳයි මුළු ලෝකෙටම මට හොඳ නෑ ඉගුරු මුළු ලෝකෙම කට්ටියක් මේක කන්න ඕන ඉගුරු දාලා තේදී නෑ 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 මම මට මම බන්දු අය සාමාන්‍යයෙන් කෑමගෙන හත්තට පාරක් හිතන කෙනෙක් නේ. පස්සේ හිතලා රස බලන්න මේක ඇහුවේ මේ හරි හොඳයි වටිනා මුළු ලෝකෙම හොඳම මඤ්ඤොක්ක ටික. අයහල මම දන්නවා. ඒවට මට එපා. අනේ ඩාලි. මේ බලන්න. හරි දන්තෝදයි. ඔකට hina වේ ලංකාවේ කට්ටිය. යකෝ මාර වැඩන්න අර මිනිස්සයා කරේ කියලා. ඒතර මේ කම්පැනිට දුකක් නෑ. දුකක් ආවට මං කනවා ගෙදර අනික් කට්ටියට දීන්නේ නේ. ඇත්තටම මනෝජ්. ඔව්. අපි ඕනම දෙයක් ලැබුණම රහයි කියනෝනේ. ඔව්. මේක ඇත්තටම රහයි. ආ මේක බොරුවට නේද? නදී අපිට වෙනදත් බන්දු අය හදලා දෙනවා රසට වෙනස් જાති අපි කන දේවල් වුණත් වෙන රහට දැන් බැලුවට පස්සෙත් කොච්චි කරල් දෙකක් එක්ක සහ පිළිගන්වන විදියත් එක්ක ලස්සනට ලස්සනකුත් තියෙනවා අනිවාර්යෙන් රසක් තියෙනවා කියලා විශ්වාසයි. ඕක තනියෙන් ගිනියන්න බෑ මට පොඩ්ඩක් අපි දන්නේ මේකේ සුවඳ විතරයි මනෝ. අපි පස්සේ ගමු. ඒක තමයි. නදී එහෙමනම් බොහොම ස්තුති වෙනද වගේ අදත් අපිට රසට මඤ්ඤොක්ක කොත්තුව හදලා දුන්නට උපේක්ෂා අපි තව වැඩකට ලෑස්ති වෙනවා. අපි තව වැඩකට ලෑස්ති වෙනවා මනෝජ්. දැන් අපි රස කෑමක් හදලා දුන්නා. ඔව්. ඒ වගේම තමයි යාළුවෝ ගෙන්නලා කතා කරා. ලස්සන ගීත රස වින්දා. දැන් සුනිල් මහත්මයා අපි ගෙදර ගෙනියන්නේ පුංචි තෑග්ගක් දෙන්න යන්නේ. එහෙමද? ඔව්. පුංචි තෑග්ගක්. ලස්සන ඔව්. අත්කම් නිර්මාණයක්. වාහනේ යතුරට අපි පුංචි කීරක් එකක් හදලා දෙන්නද? අත්කම් නිර්මාණයක් කරන්න යන ගෙදර ගෙඩියට තවත් අපි ලස්සන තෑග්ගක් දෙනවා. මොකද කියන්නේ? කැමතිද? අනිවාර්යෙන්. ඉතින් ඒක මට සිහි වටනයක් වෙනවනේ ඒක. පැහැදිලිවම. ඔව්. ඔන්න නුගසෙවණෙන් අපි ලස්සන තෑග්ගක් දෙන්නේ. ඔව්. ඉන්දුමාලි තමයි අපිත් එක්ක අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ ලස්සන අත්කම් නිර්මාණයක් කරන්න. ඉන්දුමාලි අපිට කියමු අපි මොකක්ද අද හදන්න සූදානම් වෙලා ඉන්නේ. අද මම හදන්න යන්නේ කීටැග් එකක් පේපර් කොයිනි වලින්. අපි පටන් ගමු. අපි මේ කීරක් එක හදන්න අපි මොනවද ඉස්සෙල්ලාම ගන්න කියන කාරණේ මුලින් අපිට ඕනේ A4 වල ස්ට්‍රිප්ස් දෙකක් ගන්න ඕනේ. ඒවා අපි දිග මැන ගන්න ඕනේ. සමහර ඒවා නම් එකක් රෝල් කරාම ඇති. සමහර ඒවාට අපි මෙහෙම කොළ දෙකක් එකතු කරලා පස්සේ එකක් දිග වැඩියෙන් හදා ගන්න. දිග වැඩි කරගන්න. ඊට පස්සේ අපිට পেපර් කුවිලින්ග්ස් වලට මේ වගේ ටූල් එකක් එනවා. ටූල් එකෙන් අපි ඒක රෝල් කරගන්න ඕනේ. මේ ටූල් එක නැතුව පුරුදු වෙන කාලේ අපිට පුළුවන් දතින් චූටි රෝල් කරන්න. ඔව්. අහහ. පෑන් බටයක් වගේ දෙකකින්. ඔව්. ඒව පාවිච්චි කරන්න පුළුවන්. තව මීටත් වඩා වේගෙන් කරගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ටූල් එකක් තියෙනවා. ඔව්. අද දවසේදී අපිත් එකතු වෙන්නේ මහින්දි පාලිරත්න. ඉතින් අපි බලමු পেපර් ක්වීන්ස් වලින් කොහොමද ලස්සන අත්කම් නිර්මාණයක් හදාගන්නේ. මහින්දි ඒත් එක්කම අපිට කියමු අපිට තව මොනවද හදාගන්න පුළුවන් නිර්මාණ කියලා මේවලදී. ඕනම දෙයක් හදන්න පුළුවන්. වෝල් ඩෙකරේෂන්ස්, ඒ වගේම ඉයරින්ග්ස්, ඕනමන්ට්ස් ඕනම දෙයක් හදන්න පුළුවන්. අපේ කාන්තාව බොහොම කැමතිනේ ලස්සනට ඉන්න. ඉතින් අන්න ඔබට පුළුවන් ලස්සන කරාමු නිර්මාණය කරගන්න. ඒ වගේම අපිට තව පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ හදාගන්න. අපි දැන් මේක ටූල් එකක් ආකාර ආධාරයෙන් රෝල් කරලා රෝල් කරගත්තා. මෙතන මම සයිසස් දෙකකින් හදාගත්තුවා තියෙනවා. දැන් හදන්න කීටැග් එකේ මැද කොටසට අපි මේක යූස් කරන මම ගෙදරින් රෝල් කරන් ආවේ. ඒක වටේට තියෙන කලර්ස් වලින් අලව ගන්නවා යන්නේ. අපි ගම් ගාලා අර ලොකු රෝල් කරපු එක වටේට තියලා මේක අලව ගන්නවා.
මෙන්න මේ විදිහට ඔබටත් පුළුවන් අත්කම් නිර්මාණ ඉගෙන ගන්න අත්කම් නිර්මාණ කරන්න බොහොම ලේසි අත්කම් නිර්මාණයක් තමයි අද දවසේදී ඔබට අපි ඉදිරිපත් කරන්නේ මහින්දි සාමාන්‍යයෙන් දැන් අපි නිවසේදී හදාන් ආපු දේවලුත් තියෙනවනේ එහෙම නැතුව මේක අපි මුලින්දන්ම හදන්න පටන් ගත්තොත් කීටක් එකක් හදන්න කොච්චර වගේ වෙලාවක් යයිද විනාඩි 20ක කාලයක් වගේ 20ක් වගේ ඒ නිර්මාණය කරන අතරේ අවසන් වුණාට පස්සේ ටැග්ග්ක් විදිහට දෙන්න පුළුවන් සාමාන්‍ය දේවලුත් අලුත් විදියට හිතලා නැවම් විදියට හිතලා වෙනස් විදියට නිර්මාණ කරන්න හැකියාවක් තියෙනවා ඒ නිර්මාණය තමයි ඔය කරමින් ඉන්නේ ඒ අතරේ මේ බඳුවේ හැම දෙයක් ගැනම වෙනස් විදියට හිතන්න පුළුවන් කියලා මට හිතුණා අර මේ පුංචි පුංචි කොල කෑලි රෝල් කරලා වුණත් කී ටැග්ග්ක් වගේ දෙයක් හදා ගන්න පුළුවන් ලස්සන කනට දාන කරාබුවක් වගේ හදා ගන්න පුළුවන් හිතන කොටත් එහෙමයි ඔය මුල් කාලේ අපිට ආවේ ශ්‍රී නම්බර් වාහනනේ ඊට පස්සේ ඉලක්කම් වලින් වාහන ආවා. හැබැයි මේ ඉංග්‍රීසි නම්බර් ආපු කාලේ බන්දුවයි අමුතු ඉංග්‍රීසි නම්බර් වාහනයක් අරගත්තා. නේද? ඒක ලස්සන කතාවක් කියලා මට හිතුණා. මේ වෙලඳ පොළ තියෙනව නේද? ඔව්. දැන් මේ කතාව කිව්ව ගමන් මේක යනවා YouTube එකට. ඔව්. එතකොට මේක යනවා social media එකට. ඔව්. මට සීනි 250ක්වත් දෙන්නේ නැහැ කවුරු. ඇයිනා වෙන්නේ? ඒක තමයි විදිය. මෙන්න මේව දාන්න. EL එකට වඩා වටිනවා මේක. නම්බර EL නේ. දැන් මේක මේකයිලා වෙළඳ පොලක් නේ. කොච්චර කිව්වත්. මම ආවිල රංගන ශිල්පියෙක් නේ. මම ඉන්නේ ඇඩ් කරන්නනේ. දැන් මේ කතාව කියන්නේ නැහැ මං. ඔව්. මේක කිව්ව ගමන් YouTube එකට යනවා. YouTube එකට ගිහිලා රේටින්ග් වලට යනවා මේ දැන් අපිට අහුවෙනේවා මේ ඔව් දැන් මේ මගේ තියෙන මේ ගොම් ෆෝන් එකක් මේ වැඩි දේවල් නෑ ඒතර මේ ගොම් ෆෝන් එක කියන එකත් මේක YouTube එකට යනවා ඔව් ගිහිලා කට්ටිය කක්කුස් වල ඉඳන් බලනවා ග්‍රවුන්ඩ් එකේ ඉඳන් බලනවා මචං ඒස චෝස් මචං ඒස මචං බුවා ඒ අම්මට උනේ මචං අපිට බයින්නේ හරි සන්තෝෂයි බයින කොටත් තිනා වෙනවා ඔක්කොම ඇතේ නමුත් යථාර්ථය මොකද කියන්නේ ප්‍රෙඩීස් இல்ல නැති වුණ දවසර බත් පැකට් එකක් දෙන්නේ නැහැ. ඔය EL එකට වඩා වටිනවා ඒක. ඒක ලස්සන කතාවක් හැබැයි. ප්‍රෙඩීස් இல்ல තුමන් දේව රංගන ශිල්පියෙ පුතේ. විජේනන්සිරි තුමා නැති වුණා. ටෙනිසන් කුරේ තුමා මේ ළඟදී නැති වුණේ. අවුරුදු 3ක් දැන් සැමරුවා. මමත් මැරෙන්න ඉන්නේ. මේව තමයි කතා. අරිෂෝග්නේ අපි හැමෝම අමතක කරලා අපි මලක් ගැන කතා කරගෙන අලියෙක් ගැන කතා කරගෙන මුවෙක් ගැන කතා කරාට වඩා කතා කරන්න කොහොම ඉන්න මිනිස්සු ගැන මාත්තු මේ තමයි ලෝකේ ඒින්ද මම කියන්නේ යම් කිසි වටිනාකමක් තියෙනවා නම් ලෝකේ කාට හරි කෙනෙකුට පොඩි දරුවෙකුට හරි ඒ මිනිස්සයාට අදිස්සියකට වතුර නැත්තම් වතුර ටිකක් හොයාගෙන හරි ගිහිල්ලා දෙන නිස්පාදකේ නිසා තමයි අද මම මෙතන ඉඳගත්තේ. ඔව්. තවදුරටත් නිර්මාණ කරන එක තමයි ඒක තියෙන වැදගත්කම. ඔව් ඒ ඉඳගත්තෙත් ඒකයි. ඔව්. දැන් ළඟදි නිර්මාණයක් වෙන්න තියෙනවා. ඔව් ඒ නිර්මාණේ සාර්ථකව කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ මම කිය එතෙන්ට ආවේ මේ. දැන් අපි කෝ දැන් මගේ EL කාර් එක සම්බන්ධව කතාන්තරයක් කිව ගමන් ඕක යනවා වෙන තැනකට. ඒක අදහස වෙනස් වෙනවානේ. නෑ අදහස අපි කතාරෙන් බඳිනවා. එතකොට අපි ආපු තැන වෙන එක. දැන් මම ආවේ සුනිල් අරුණ තුමා නිසානේ. ඔව්. එතන මම සුනිල් අරුණ වීරසිරි තුමා හරහා ඉන්නවා. ඔව්. ඒතර එහෙම නැත්තම් මම ඉන්නේ නෑනේ. ඒකනේ. හරි සන්තෝෂයි. මම ඉන්නේ මොකද හේතුව තේරුම්ක් නැතුව මං ආඩම්බර වෙලා. ඒ කියන්නේ මට වෙනම ජනප්‍රිය වෙන්න ඕම නෑ. මාව පිළිගන්නත් එපා. මට චිත්‍රපටිත් එපා. මට කිසිම දෙයක් එපා. හරි සන්තෝෂයි. ඒ හේතුව මේක මං අවුරුදු 52ක් චිත්‍රපටි 99ක් ඇඩ් කරලා නැතාව මොනවද ඇඩ් කරන්නේ? 100 ගැන හිතන්නේ නැද්ද? ඒක වුණත් නෑ නිකන් තියන්නක 100 එනවා මම ළඟ දිනවා ඒ වට ඒ වෙනකොට එනවා ඔව් එනකොට ඇවිල්ලා ඉඳ ගන්නවා මේ චිත්‍රපටිය ගැන කතා කරනවා එතකොට මෙන් ආරාධනා කරොත් ඒකට එන්න කියලා එනවා මමට ආරාධනා කරයි දන්නේත් නෑ එතකොට මාකට් වෙනවා ආයා දැන් එනවත් දන්නේ නෑනේ ආයාගේ පිටරක විකුණන්න ආපු දැන් කො එහෙමත් කියනවා ඊ ඔය ඇත්ත බඳුවා කියන කතාව ඇත්ත දැන් චිත්‍රපටි සංස්ථාවේ බලාගෙන ඉන්නවා මේ ආයා පින්තූරයක් කරනෝනේ ආපු දැන් කො බලාගම්මුකෝ. ඒ කියන්නේ පින්තූරේ දාන්න ඉස්සෙල්ලා ගලව ගන්න බලනවා.
ඒ කවුද යාළුවද? අරිය ආසයිනි දිනු වෙනවට. ඒ කියන්නේ ජනප්‍රියත්වය වෙනකොට ඌලන්න බෑ. ඒ කියන්නේ මේ කුහකත්වයක් කෙනා උකට එයා ජනප්‍රිය නෑ. ඕක නෝනේ. දැන් ඕක තමයි උනේ මේ බේත් වලට. දැන් ලංකාවේ බේත් පටල ගත්තන තරඟට බේත් ගෙනාව ආරුණා. ඒතර ඒ කට්ටිය හැප්පෙනකොට රිදෙන්නේ පොදු ජනතාවට. මෙන්න ස්වාධීන දරුවෝ මේ රටේ. මේ රටට අවශ්‍ය දරුවෙක්. නිෂ්පාදකෙක් කියලා ගිනාවේ නෑ. රත්තරන් මිනිස්සෙක් සිනමාවට හඳුන්වන දුන්නේ මම. ඇයි එහෙම හඳුන්වන දුන්නේ? රුදාවකටද? නෑ. මේ තමයි මහත්තුරු. මහත්තුරු ඉන්න සිංහල සිනමාවකට තමයි සුනිල් අරුණ වීරසිරි කියන මේ මහත්තයා ගෙනාවේ මම. එහෙම ගෙනාපු කෙනකින් අද ගන්න උදව්. මොනතරම් සිංහල සිනමාවේ සත්කාරවලට මේ මෙතුමාගෙන් දායක වෙනවද? එතකොට ඒ වෙන කවුරුත් මට ස්තුති කරන්නේ නැහැ. මං ඉතින් සයිලන්ට් එකේ ඉන්නවා. හැබැයි ගෙනෙල්ලා. දෙලක් ගතපත්තු. රාජරාණි සිංහල. චණ්ඩි පුතා ආර්යත්න පෙරරල. සේන සමරසිංහගේ තියෙන වටිනාකම මට. එතුමාගේ සංවිධාන ශක්තියෙන් තමයි මේක මෙහෙව්වේ මං. ඔව්. එතුමාත් එක්ක චිත්‍රපටි හතක වැඩ කරා. ඒකේ තියෙන වැදගත්කම බන්දු අයියේ දැන් අවුරුදු 20ක් ගිහිල්ලා තාම නිර්මාණ කරන්න තරම් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්නේ. ඉතින් මේක දාලා ගියෙත් නෑ. හරි වටිනාකම දැන් මේ තමයි මේක තමයි කියන්නේ සම්බන්ධීකරණේ සහ තමන්ගේ ශ්‍රේෂ්ඨයක දියුණුවට ගේන විදිය. ඔව්. පිළිවෙලින් පියවරෙන් පියවර ඉදිරියට ඇවිල්ලා. දැන් මේ නිර්මාණයෙන් පස්සේ අරුණගේ ආයෙත් තව නිර්මාණ ගැන හිතලා තියෙනවද? නෑ මනෝජ්, දැන් මෙහෙමයි. අපි දැන් අදහස තියෙනවා. මේ මොහොත තියෙන තිරගත කිරීමට චිත්‍රපටයක් තියෙනනේ මාළඟ. ඒක තමයි මූලික අරමුණ. නමුත් ඉතින් අර අපි ඇඟ ඇතුලේ අර මං කිව්වේ ඉස්සෙල්ලා ඉන්න නිර්මාණකරුවා. ආ ඒ වගේ. ඉතින් අපිට අර මේ කොච්චර කරත් මෙතුමත් ඔය කිව්වට ආයි චිත්‍රපටි කරනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ ඒක තමයි යාගේ ජානවල තියෙන්නේ රංගනය. මේ මෙතුමා වටින චරිතයන්නේ මේ සිනමාවට. මේ වගේ චරිත නෑනේ දැන්. මේ නෑ අරුණ මෙහෙම කට්ටිය හිතාගෙන ඉන්නවා. රසිකයොත් හිතාගෙන ඉන්නවා. මේ මේ හිනාවෙන්න. හරිද? මේ වගේ රටක මිනිස්සුන් හිනස්සන්න පුළුවන් රටක්ද? මිනිස්සු හිනා වෙන විදියට ජීවත් වෙනවද? කලාව ඇත්තරම ඒකට 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 ආදරයක් කරන්න පුළුවන් විදියකටද මිනිස්සු දැන් රේල්වේ යන්නේ? ඒක නිවැරදි කරන්නත් පුළුවන් බඳ මත අපිට. ඔව් ඒක තමයි. නමුත් ඒක නිවැරදි කරන්න අපි යනකොට අපිට නොමිලේ යන්නේ ඒක. අපිට බලත් දෙනක්වත් දෙන්නේ නැහැ. හැබැයි ඩිරෙක්ටර් බෝඩ් එකේ කට්ටියයි කොමිටි වල ඉන්න කට්ටියයි මාර බෙන්ස් වල යනවා. ඒ කට්ටියට අයිඩියා එකක් ගන්න මේ කාමරෙට ගිහින් දාන්න ඕන. ඒ අයිඩියා ගිරුනම් බද ඒ කට්ටිය සිංගප්පූරේ නවතින්නේ. අපිට බලත් දෙනක්වත් නැහැ. අපි නිකන් කියන්න ඕන අයිඩියාස් ටික. අපි චිත්‍රපටියට ආවා, EL කාර් එකට ආවා, මඤ්ඤොක්ක කොත්තුවට ආවා, ඊළඟ චිත්‍රපටියට ආවා. දැන් ටැග්ග්ක් දෙන්න යන්නේ. අන්න දෙන්න ගියා. ඕහ්. උපේක්ෂා මං හිතන්නේ ටැග්ග් සූදානම් කරලා තියෙනවා. ඔව් අලුතෙන් ඉතර තරුණ දරුව අලුතෙන් නිර්මාණ කරනවා. ඔව් මම ඒ ලස්සන තෑග්ගක් දෙන්න තමයි යන්නේ. ඔව් මම දෙන්නකෝ. අරගෙන ඇවිත් අපි එතුමගේ දවස එතුමට ඔව් තෑග්ගක් විදිහට ලබා දෙන්න සූදානම්. සුනිල් මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ලස්සනයි. ඒ වගේම තවත් නිර්මාණයක් කරා. කීටග්ගේ කෘතේ අතර නිර්මාණය කරා. ආ ඒක ඒ 30 එක. අන්න ඒකට හොඳයි. EL 61 එකට පුතේ මේ වගේ මලක් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වුණාට මම මේ අද මේ ටැග්ගෙන් ටැග් උතුම් ටැග් කියලා අපි පිළිගන්නවනේ මේවා ප්‍රතික්ෂේප කරන්න බෑනේ පාවුනේ. ඉතින් හැබැයි මේවා මට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වුණා මම මේක මගේ කාර් එකේ හැටියට මේක යන්නේ Audi එකකට. නෑ ඒක උතුමාගේට ගැලපෙනවා. ගැලපෙනවනේ. එහෙනම් මං ගත්තා. බොහොම ස්තුතියි. ඔව් අද දවසේ ටෙක ලස්සන අත්කම් නිර්මාණයක් එකතු කරේ මහින්දි පාලිත රත්න අපේ ආදරණීය නංගී මෙනවි. ඉතින් ඔබට බෙහෙවින් ස්තුති. අපිත් එක්ක අද දවසේදී එකතු වුණාට. ඒ කියන්නේ මට හොඳයි. එහෙමනම් සුනිල් අරුණ වීරසිරි නිෂ්පාදකතුමාට අධ්‍යක්ෂතුමාට බොහොම ස්තුති අද දවස් අපිත් එක්ක ගත කරාට. මොකද චිත්‍රපටියේ දැන් අපේ එන එක වීරයා. වීරයා එන්න තියෙනවා. වීරයෙක් බවට පත් වෙනවා. බන්දු අයියේ බොහොම ස්තුති. මම අර මුලිනුත් කිව්වා වගේ නිතර දකින්න ලැබෙන්නේ මිත්‍රයා වෙනුවෙන් මිත්‍රකම් බෙදා ගන්නවට බොහොම ස්තුති. අයබොන් බන්දු අයියේ. එහෙමනම් අපි උපේක්ෂා සමුගන්න සමු දෙන්න සූදානම්
නැවතත් බොහොම ස්තුතියි කියන අතරේ අපි විරාමයකටත් යනවා.